මම සංජීව ධම්මික විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම්. ඇත්තටම අපේ නායක ස්වාමීන් වහන්සේ විදුලිය ගැන කියන්න කියපු හින්දා අද ඔබ වහන්සේලා ඇතුළු රටම දන්නවා. අද ජලාස උතුරනවා. ඒ වගේම තමයි මේ අමාත්‍යංශයේ මේ ලාභත් අද උතුරනවා. ජලාස වලට වඩා උඩින් අද මේකේ ලාභ උතුරනවා. මොකද මුන් මංකොල්ල කඩ හැදී පාඩුයි කියලා බිලියන 18යි දැන් බිලියන 60ක ලාභ උතුරනවා. එහෙම තියෙද්දි තවත් මේක පෙබරවාරි මාසයේ වෙනකන් මේ විදුලි බිල අඩු කිරීම කල් දාන්න හදනවා. ඉස්සෙල්ලාම අපි දැක්ක ඔබ වහන්සේගේ පන්සලේ විදුලිය කපලා මේ විදිහට ආර්ථික කඩාවැට්ටපු මේකේ ඉන්න මේ පාර්ලිමේන්තු ගුබ්බෑම මේ ගුබ්බෑමේ ඉන්න මේ නරක වචන තේනවා මේ අවස්ථාවේ කියන්න හොඳ නැහැ. ඒ නිසා මේ කල්ලිවාදයට මේ පෞල්වාදයට විරුද්ධව මේ යන ගමන නව නිදහස් සටන මම හිතන්නේ ඒකට සිවිල් සංවිධාන හැටියට අපි සුබපතනවා. ඒ නිසා ජනතාව අද පීඩාවට පත් වෙලා ඉන්න තත්ත්වයේ මුදව ගන්න තියෙන එකම මඟ මේක. ඒ නිසා මේ 225 කරපු දෙයක්ුත් නැහැ. මුන්ට කරන්න පුළුවන් දෙයක්ුත් නැහැ. මුන්ට පුළුවන් හොරා කන්න ඉතර. ඒ නිසා එක එක හොරා කන වෙලාවට ජනතාව රවට්ටලා top 10 ලිව්වා top 20 ලිව්වා මුන්ට ලියන්න දැන් පොතුත් නැහැ. ඉතින් ඒ නිසා එහෙම ලියපු යෝන් දැන් ඇතුළට රිංගන නිහඬව ඉඳලා අද ජනතාවගේ සීරි මාංශ ඌරා කනවා. ඒ නිසා දැන් ජනවාරි මාසෙ වුණාම ජනතාවටත් තේරෙයි. ඒ නිසා මේ පණිවිඩය ජනතාව තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්. ඒ නිසා බිමේ දේශපාලන සාක්ෂරතාවය අපි පුළුල් මට්ටමක ගිනියන්න ඕනේ. ඒ නිසා ගමේ අද ගමට නායකත්වය අඩුයි. ජාතික නායකයෝ නැහැ කියන එක හොඳටම තේරෙනවා. ඒ නිසා පිළිගත්තු ජාතික නායකයෝ නැහැ. ඒ නිසා පිළිගත්තු ජාතික නායකයෝ මේ සංවිධානය විසින් බිහිකරන මහත් වෙහෙසක් අරගෙන ක්‍රියා කරන ගමන් අපි කියනවා අද ගමට නායකයෝ අවශ්‍යයි. ඒ නිසා අර ඉස්සර තිබුණු ක්‍රමවේදයේ අනුව අපි ගම් සභාව, කෝරළ සභාව, කෝරළ බුද්ධි මණ්ඩපය, පිහිටවල පාර්ලිමේන්තු උපදේශක කාරක සභා අපි යන්නේ පක්ෂත් එක්ක නෙමෙයි, අපි යන්නේ සිවිල් සංවිධාන සමය එකමුතුව. ඒ නිසා දේශපාලන පක්ෂවලට බෑ අපේක්ෂකයෝ තෝරන්න කියන පණිවිඩය දෙමින් මගේ කෙටි වචනය මම අවසන් කරනවා. ස්තුතියි. මම MDR අතුල විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ සභාපති සහ වෘත්ති සමිති නායකයෙක්. මොකද ඊයේත් අපි මේ පෞද්ගලීකරණයට එරෙහිව දැවැන්ත සංවිධානයක් නිර්මාණය කළා තමයි තියෙන්නේ. ඒකට ආණ්ඩුවට ප්‍රහාරයන් එල්ල කිරීම. ඒ වගේම තමයි මම අපේ නායක ස්වාමීන් වහන්සේ අතුළු ප්‍රමුඛ සිළු සංගරත්නයෙන් ඉල්ලනවා. මට තියෙනවා පොඩි ප්‍රශ්න කීපයක් අහන්න. ඒකට පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ආගමික ආගමික සංහිඳියාව පිළිබඳව අපේ ස්ථාවරය පිළිබඳවත්, ඒ වගේම ජාතික ප්‍රශ්නය පිළිබඳව අපේ ස්ථාවරය මොකද්ද, ඒ වගේම මේ රටේ තියෙන බෙදුම්වාදය, ඒ පිළිබඳව අපේ තියෙන ස්ථාවරය මොකද්ද. මොකද අපි මේ සියලු දේවල් කැටි කරගන්න ඕනේ. අපි හැමදාම වැළ ගැසුන තැන් නිසා අපි දැක්කා ඒ පිළිබඳ නිවැරදි ආකාරයට යන්න ඕනේ. සියලුම ජාතින් ඒකරාශී කරගෙන යන්න ඕනේ මේ ගමන. ඒ නිසා මට දැනගන්න ඕනේ ස්ථාවරයන්. ඒ වගේම මේ රටේ මම සෝභිත හාමුදුරුවෝ නායකත්වය ලබා දුන්නු 2013 අගභාගයේ වගේ පෙළගැස්මක් හැදුවා සිවිල් සංවිධාන සහ වෘත්ති සමිති සහ දේශපාලන පක්ෂයන් සමග. එහිදී සෝභිත හාමුදුරුවෝ ඇත්තටම අපි හිතුවේ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්න. මම ඒකට සක්‍රියව සම්බන්ධ වුණා. පසු කාලීනව විවිධ වූ දේශපාලන පක්ෂ ඒක දැහැ ගැනීමත්මක සෝභිත හාමුදුරුවෝ යම්සි කල කිරීමට පත් වුණා. උන්වහන්සේ මේ ජහපාලන ආණ්ඩුව ආවට පස්සේ මම ගිහිල්ලා මුණ ගැහුණාම උන්වහන්සේ කිව්වේ අනේ මහත්තයෝ මට වැරදුනා කියලා. හැබැයි ඇත්තටම උන්වහන්සේට වැරදුනා වගේම උන්වහන්සේ අපවත් වීමටත් ඒක හේතු පාදක වුණා. ඒ උන්වහන්සේගේ කල කිරීමත් එක්ක මම ආන්න මේ සංගරත්නය පේටු කරගෙන මේ හදන අපේ වැඩපිළිවෙලේ අපේ අරමුණ වෙන්නේ ආණ්ඩුවක් පිහිටවා ගැනීමද, එයා ආණ්ඩුව පිහිටවා ගැනීම කවුද අපි නායකත්වයට තෝරගන්නේ, ඒක නිර්ණායකයන් කුමක්ද, ඒ වගේම අපි නැවතත් ඒ ආණ්ඩුව පිහිටුවාට පස්සේ අපේ නායක හාමුදුරුවෝ නැවතත් පන්සලට වැඩිලා ඒක ආගමික කටයුතු කරනවද, එහෙම නැත්නම් මේ එය පත් කරන ආණ්ඩුව කරන්නා වූ වැරදි තීන්දුව වලට අපි එරෙහි වෙලා ඒගොල්ලන්ටත් අපි අභියෝග කරමින් නෙවු නිවැරදි මාර්ගයට අපි යාමට සඳහා සලස්වනවාද කියන එක මට දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි. මේ සංවිධානයේ පිහිට ගන්න එදා පළවෙනි සාකච්ඡාවේදී තීරණය කරේ මේ රටේ දේශපාලනය වෙනස් කිරීමේ සිවිල් සංවිධාන වශයෙන් අපිත් ඒ වගේම අපේ ගරුතර නායක හාමුදුරන් වහන්සේලා ඇතුළු මේ රටේ මහා සංඝරත්නයත් මේකට මැදිහත් වුණොත්
අනිවාර්යයෙන් මේ වෙනස අපිට කරන්න පුළුවන් කියන දැඩි විශ්වාසය තුල. ඒ නිසා ඇත්තටම මේ රටේ මේ වෙනකොට සිවිල් සංවිධාන වශයෙන් අපි යම්කිසි සංවිධාන රාශියක් එකතු වෙලා අපි යම්කිසි වැඩ කොටසක් කරගෙන යනවා. ඒ වගේම තමයි මේ රටේ අල්ලස දූෂණේ වංචාව වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නයත් අපි මේ බලාපොරොත්තු වෙන අපිත් එක්ක හිටගෙන ඉන්න ගරුතර මහා සංඝරත්නයේ ඒ සම්බන්ධව වැඩ කොටසක් කරගෙන යනවා. ඒ නිසා තමයි අපි නායක හඳුරලත් එකතු වෙලා මේ ගමන යන්න මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මේ රටේ කවදා හරි දැන් ඉදිරියේදී මැතිවරණයක් අනිවාර්යෙන් ප්‍රකාශයට පත් වෙනවා. එතනදී සිවිල් සංවිධාන ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ අනුශාසනා පරිදි ජනතාව අතරට ගිහිල්ලා ජනතාව අතරින් ඒ මොකද පාර්ලිමේන්තුවේ බලයක් අනිවාර්යෙන් අපිට ගන්න වෙනවා. ගත්තේ නැත්නම් අපිට මේ හැමදාම එළියේ ඉඳන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා තමයි අපි අත්‍තරම නායක හඳුරන වහන්සේලාගෙත් ඉල්ලන්නේ මේ සිවිල් සංවිධානය පෙරටු කරගත්ත සංවිධානාත්මක විහිවයක් හැදුවොත් අපිට පුළුවන් වෙනවා ඉස්සරහට මේ රටේ අපිට ජනතාවට කියන්නේ. ඒ හින්දා අපේ නායක හඳුරන වහන්සේලා ඇතුළු සියලුම ගරුතර මහා සංඝරත්නයෙන් අපි ඉල්ලීමක් කරනවා අපිත් එක්ක මේ සංවිධාන ගත වෙලා නායක හඳුරන්ගේ ආශිර්වාද මත නායක හඳුරන් වහන්සේලගේ අවසාන අනුශාසනා මත අපිට ගමනක් යන්න පුළුවන්. ඒ සඳහා අපි සියලු දෙනාම එකතු වෙලා සහයෝගය ලබා දෙනවා කියන එක ඔව් අපේ ඒ වගේම අනිත් පූජකතුමන් වහන්සේලා අපිට ජාති ભેද ආගම් නැහැ. මගෙන් රට සිවි සංවිධානයේ ඊයේ පෙරේදත් අනුරාධපුරයේ අපේ නායක හඳුරන්ගේ මිහින්තලා භූමියට ගිහිල්ලා අපි අත්‍තරම බැලුවා. බැලුවට පස්සේ මේ රටේ නායකයෝ කරලා තියෙන අතිවිශාලේ වැරද්ද මොකද්ද කිය තාම පාපසහගත වැඩක් කරලා තියෙන්නේ. ඒ හින්දා අපි රටේ ජනතාවට කිව්වා ඒ මුදවා ගන්න අපිට ඇත්තට පුළුවන්කම තියෙනවා. අපි ඒ වෙනුවෙන් සිවිල් සංවිධාන ඒකරාශී කරනවා. අපේ සිවිල් සංවිධාන එකතු වෙලා අපි උත්සාහ කරනවා ආදරත් හෙටදත් මේ රටේ මුදුන් මල් ගඩක් වන මිහින්තලා පූජා භූමිය රැක ගන්න. ඒක අපේ වගකීමක් බෞද්ධ වශයෙන්. ඒ හින්දා අපේ රටේ සමස්ත ජනතාවටත් අපි ආරාධනා කරනවා ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී රටේ කාටද ඡන්දය දෙන්න ඕනේ කවුද ඇත්තට මේ රටේ ආදරය කරන්න කියන එක දැනගට ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කරන්න කියලත් මම පොඩි ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි. මම අල්ලස දූෂණ නාසිරේ පුරවැසි බලේ සභාපති ජාමිනී කමන්තුෂාර. විශේෂයෙන්ම මෙතන අපිට වෙලා තියෙන්නේ පහුගිය අතීතය සහ හාමුදුරුවෝ ගැන කතා කරන්නම වෙනවා. ළඟ තියාගෙන හරි කතා කරන්න වෙනවා. මම කොහොමත් කෙලින් කියනවා මේ බෞද්ධ බලවේගවලට සහ සිංහලෙන්ට වැඩියම රාජපක්ෂල තමා කෙලිය රාජපක්ෂලා හාමුදුරුවන්ව හාමුදුරුවෝගොල්ලෝ ලංකාවේ රාජපක්ෂල වෙනුවෙන් කඩේ ගියා. ඒකින්ද අපිට දැනගන්න වෙනවා මේ සංඝයා වහන්සේලාත් එක්ක අපි ගමනක් යන්න කැමති අන්තිමට මේ සිවිල් සංවිධාන අපි පාරේ අරගල කළා සිවිල් සංවිධාන උඩට ගෙනහලා තියෙනවා. අද වෙනකොට යමක් කළා තියෙනවා. හැබැයි අපිටත් මේ වෘත්තීය සමිති වෙන වෙන සංවිධාන නැතුණා වගේ නැති වෙන්න බෑ. ඒක අපේ ඒ සිවිල් සංවිධානවල අවස්ථාව තියාගන්න වෙනවා. එම නිසා අපි ඔක්කොම එකතු වෙලා හාමුදුරුවෝගෙන් දැනගන්න වෙනවා අන්තිමට කොහෙටද මේක තල්ලු කරන්න කියලා. ඒක විවෘතව අහනවා. මම කෙලිම තරහක් නැහැ කිසිම හාමුදුරුවෝ කෙනෙක් එක්ක. එහෙම අහන්න වෙනවා මොකෝ මම රුපියල් 200 අරන් අල්ලස් කොමිසමට ප්‍රකාශ දෙන්න බඩගින්න ගිහිල්ලා මෙතන වැඩක් කරපු කෙනෙක්. කින්ද මට අයිතියක් තියෙනවා ඒක යන කතා කරන්න. එම නිසා මම අහනවා මේකේ ඇත්තු අන්තිම තීන්දුව මොකද්ද? ඒ තීන්දුව හාමුදුරුවෝලා අපිට ප්‍රකාශ කරන්න ඕන. අල්ලස දූෂණයට එරෙහිව මේ රට හොඳ මාවතකට ගෙනියන්න ඕන නම් ජීවිතේ වුණත් පූජා කරන්න ලෑස්ති. එම නිසා හාමුදුරුවෝගොල්ලෝ හරියට නායකත්වය දීලා කාගේවත් එජෙන්ඩා වලට නැතුව කෙලින් වැඩ කරලා තල්ලු කරොත් අපි එතන හිටගන්න ලෑස්ති. ස්තුතියි. මහ පොළොවට වග වෙන මිනිසුන් සංවිධානයේ නිර්මාතෘ විදියට තමයි මම ආවේ. රංගන කුමාර ප්‍රියදර්ශන. ඇත්තරම මම මෙතෙන්දී ආවේ සංවිධානයකට වැඩිය ජනතාවගේ පැත්තෙන් යම් ප්‍රශ්නයක් කරන්න. දැන් හැමෝම කතා කරන දෙයක් තමයි මේ වංචාව දූෂණය මේක වළක්වන්න ඕන කියලා. අර මීට කලින් කතා කරපු ඒ මහත්මයාත් කිව්වා මං ජීවිතේ උරක් පූද කරන්න ලෑස්ති කියලා මේ වංචාව දූෂණය නතර කරන්න. හැබැයි මේ හැමෝම මාතෘකාවක් ඉදිරිය අපි දැක්කේ එදා ඉදන්ම තරුණයෙක් ඉදිරිය මම දැක්කේ හැමෝම මේ අර සංකල්ප විදිහට හැමදේම කතා කරනවා. හැබැයි ප්‍රායෝගික වැඩපිළිවෙලක් කවුරු තුලවත් නැහැ කොහොමද වංචාව දූෂණය නතර කරන්නේ. ඒ වෙනුවෙන් තියෙන වැඩපිළිවෙල දිහාවත් බලන්නෙත් නැහැ ඒකට කතා කරන්නෙත් නැහැ. ඒකින්ද ගිය ඡන්ද කාලේ අපි දැක්ක දෙයක් තමයි එක සංවිධානයක් තුලින් ඉදිරිපත් වෙලා තිබ්බ අර වත්කම් ප්‍රකාශ කරන්න කියලා. මොකද පාර්ලිමේන්තුවේ ගොඩක් අය වත්කම් ප්‍රකාශ කරන ඔබට මට අපි කාටවත් බලන්න බෑ ඇත්තද පුරුද කියලා අපි දන්නෙත් නැහැ. ඔක තමයි ඇත්තම කතාව. එතකොට ඒකේ මොනවද තියෙනවද කියලාත් අපි දන්නේ නැහැ.
ඉතින් නමුත් අර සංවිධානය ඉදිරිපත් කරලා තිබ්බා හරි මේ මෙයාල සුද්ධවන්තයි කියලා කියනවා නම් වත්කම් ප්‍රකාශ කරන්න ඉදිරිපත් කරන වත්කම් වලට අමතරව වත්කම් තියෙනවා නම් ඒ ජනතා භාරයට අයිතිවෙන එකඟයි කියලා ඔප්පුව කස්සම් කරන්න කියලා යෝජනාවක් කරා මම ඒක දැක්කා ඒක හොඳ යෝජනාවක් එතකොට දැන් අපි ඒකට කිසිම දේශපාලන පක්ෂයක් එකඟ වුණේ නැහැ එතකොට එයාලා ඒකේ ගොඩක් තව වැඩපිළිවෙලක් තිබ්බා ඒ වැඩපිළිවෙල ගන්න නම් එයාලා ඉල්ලීමක් කරලා තිබ්බා අර වත්කම් ප්‍රකාශය අයින් කරන්න කියලා එතකොට අපි අපිට පේන දෙයක් තමයි මේ රටේ ඉන්න කිසිම මන්ත්‍රීවරයෙක් කවුරුවක්වත් මේ වත්කම් ප්‍රකාශ කරන්න සූදානම් නැහැ කියන එක. එතකොට දැන් අපිත් දැන් නිකමට අපි කියන හැමෝටම අපි කියන්නේ මේ අපි සුද්ධවන්තයෝ ටිකක් ගේන්න ඕන කියලා. හැබැයි අපි ක්‍රමවේද කියන්නේ නැහැ නේ. කියන්නේ අර වගේ හොඳ යෝජනා තියෙනවා. එතකොට කවුරුත් ඒක ගැන කතා කරන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ. ඉතින් මම යෝජනා කරනවා අලුතින් සංවිධානය මොකක් හරි අපි ඇති කරනවා නම් ඉස්සෙල්ලාම අපි ජනතාවට වග වෙන්න ඕනේ එහෙනම්. අපි එහෙනම් සුද්ධවන්තය කියලා ඔප්පුවේ කරන්න ඕන. අපි බොරුවට දැන් මාව විශ්වාස කරන්න කියලා මම කොච්චර හොඳයි කිව්වත් කොහොමද මාව විශ්වාස කරන්නේ? අපේ හාමුදුරුවෝ විශ්වාස කරන්න කිව්වොත් කොහොමද විශ්වාස කරන්නේ? පුජ්‍යලයක් අපිට විශ්වාස කරන්න බෑ. එහෙනම් ක්‍රමවේදයකට අපි යන්න ඕන. මම තරුණයෙක් විදිහට මම යෝජනා කරන්නේ අපි ඉස්සෙල්ලා සංවිධාන ගත වෙනවා නම් අනිවාර්යෙන් අපි එහෙනම් මේ අර වතුරයි කිරි වෙන් කරන ක්‍රමවේදයකට එන්න වෙනවා. එහෙනම් කොහොමද දූෂිතය වෙන් කරගන්නේ? කොහොමද සුද්ධවන්තය වෙන් පිරිසුදු කෙනා වෙන් කරන්න කියලා අපි අන්නේ දෙක කොහොමද බේරගන්නේ කියලා ක්‍රමවේදයකට එන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලාම අපි කරන්න ඕන වංචාවට දූෂිතට අකමැති කියනෝනම් අන්නේ ක්‍රමවේදය මොකද්ද කියලා සාකච්ඡා කරලා මට තියෙන යෝජනාවක් තව කෙනෙකුට ඇති මට වැඩිය හොඳ යෝජනාවක් රටේ තවත් විද්වත් මිනිස්සු ඉදිරිපත් කරපු පුද්ගලයන් ඉදිරිපත් කරපු යෝජනා තියෙනවා ඒව ගැන සලකවල මම නම් කියන්නේ සංවිධානයක් හදන්නට කලින් එහෙනම් අපි ඔක්කොටම කලින් හදන සංවිධානය තුළ අපි ජනතාවට පෙන්නමු අදුගානේ අපේ වත්කම් ප්‍රකාශ කරලා සහ එතකොට ඒ අපි ප්‍රකාශ කරන අමතරව වත්කම් තියෙනවා නම් අපි අවසරය දෙමු ඒකෙම බලයන් නිර්මාණය කරලා ජනතා භාරයට අයිතිරුණ එකගයි කියලා ඔප්පුවකින් හරි එතකොට එහෙම සුද්ධවන්ත ක්‍රමවේදයකට අපි එන්නේ නැතුව බොරුවට අපි පිළිගන්න අපි විශ්වාස කරන්න කියන යෝජනාව මම කොහෙත්ම කරන්නේ නැහැ කියලා යෝජනාවක් විදිහට කරනවා අපි ආදර්ශයක් වෙමු පළවෙනි කොට මේ රටේ ජනතාවට මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලට අපි ආදර්ශයක් වෙමු අපේ වත්කම් ප්‍රකාශ කරලා අපි මේ පිරිසුදුභාවය ඔප්පු කරමු කියන යෝජනාව කරනවා ඒ යෝජනාව තමයි මම තරුණයෙක් විදිහට කරන්න කැමති ඒක තමයි මගේ අදහස ගරුතර මහා සංග්‍රහයෙන් අවසරයි මම ඇවිල්ලා නිදහස් මාධ්‍ය වේදිකාවක් ෆාතිමා නිදහස් මාධ්‍ය වේදිකාවක් ෆාතිමා නුෂ්රා උවයිස් මගේ නම මම අද තමයි මේ මේ කාර්යයට සහභාගී වෙන්නේ මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම මුස්ලිම් ජාතිකයෙක් වුණාට මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ සටනට මේ බොහොම සත්භාවයෙන් කරන අපේ නායක හඳුර බොහොම සත්භාවයෙන් කරන සටනට පුළුවන් උපරිමයෙන් සහයෝගය දෙනවා කියලා මම පොරොන්දු වෙනවා ඒ වගේම මේ අපේ හඳුරෝගෙන් ඉල්ලීමක් කරනවා මේ මේ ගෙනියන මේ සටන බොහොම විනිවිදයෙන් දේශපාලකයෝ වගේ නොවි මේ දේශපාලනේ ඔක්කොම හංගනවනේ හැමදේම හංගලා මේ මොනාද කරන්න කියලාත් අපි දන්නේ නැහැ ඒ නිසා මේක බොහොම විනිවිදයෙන් ගෙනියන්න කියලා අපේ ආන්දරංගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ස්තුතියි බොහොම ස්තුතියි මගේ නම අනුරු කුමාර උතුමන්ගේ මං මහාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මම කලමනාකරණ අධ්‍යනහා වනිද්‍යා පීඨේ හිටපු පීඨාධිපති. මෙතන ඉන්න ගොඩක් මහත්මීන් මං ඉතා හොඳින් අඳුරනවා. මම කාලයක් තිස්සේ විකල්ප දේශපාලනය සම්බන්ධව සැලකිතු කාලයක් තිස්සේ වැඩ කරලා කතා කරලා අලුත් වෙන දෙයක් කරන්න උත්සාහ දරපු පුද්ගලෙ. අපේ හාමුදුරුවෝ වඩිනවා කියලා දැනගන්න ලැබුණාම උපාලි මහත්තයා මට පණිවිඩයක් දීලා තිබ්බා. මට හිතුණා මං ගොඩක් කතා කරන්න යන්නේ මට පහුගිය කාලේ මිහින්තලේ රජමහා විහාරයෙන් හමුදාව ඉවත් කරන් පස්සේ මහානායක හිමිවරුත් හමුදාව නැවත ලබා දෙන්න කියලා ලිඛිතව ඉල්ලීමක් කළා. ඔව් වැඩබිමට වැඩ කරන්න. ඔව් නෑ මට තේරෙනවා හැමදෙන්නේ. ඒ ඒ ඔව්. ඔව්. නෑ. ඒක පැහැදිලි හැමදෙන්නේ මම හිතන්නේ රටටම ගොඩක් හැමදෙරුව ගොඩක් එක හොඳින් පැහැදිලි කරලා තිබුණා. නමුත් මම මට හිතුණා මෙහෙම දෙයක්. ඇත්තටම දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේක ඉවත් වෙන්නේ නැත්තේ දැන් මිහින්තලේ පන්සලේට වගේ තැනකට ආරක්ෂාව සහ එතන වැඩ කටයුතු සඳහා යොදවලා තිබුණු හමුදාවේ වචිරීම සම්බන්ධව අපට ඒ සම්බන්ධව රටේ ජනතාවට දැන් අදහසක් තියෙනවා රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි හැබැයි අපි මේ මේ මේක හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් හාමුදුරුවනේ දැන් මහානායක හාමුදුරුවරු ඉල්ලීමක් කරා
ඒක තමයි හාමුදුරනේ මහානායක හාමුදුරුවෝ ඉල්ලීමක් කරා. මහානායක හාමුදුරුන්ට අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි මගේ අදහස නම් තවදුරටත් මේ ඉල්ලීම කරන්න එපා. අපට පුළුවන් මෙතනින් මෙහින්තලේ රජමහා විහාරයෙන් නැවත ලංකාවේ ශිෂ්ටාචාරය ඇති කරන්න අපට පුළුවන් පුරවැසි හමුදාවක් හදලා පන්සලේ මේ වෙනකොට නැතරලා තිබුණු සියලු දේවල් ආරම්භ කරලා අපි මේ රටේ සියලු අයගෙන් ඉල්ලීමක් කරොත් මේ තමයි රජයේ ප්‍රතිපත්තිය ලංකාවේ හමුදාව මෙතනින් ඉවත් කිරීමේ අරමුණ ඉතාම පැහැදිලි ලංකාවේ හමුදාව ජනතාවගේ බදුමුදලින් යැපෙනවා බදුමුදල අපි බඩි ගෙවන්නම් ඔබතුමාලා කැම්ප් එකට වෙලා ඉන්න හමුදා පුතටත් කියනවා කැම්ප් එකට වෙලා ඉන්න අපි පන්සලේ බලා ගන්න අපි පන්සල ගොඩ නගන්න මේ තිබ්බට වඩා හොඳට මේ රටේ අපට මේසන් බාස් කෙනෙකුට ඉංජිනේර කෙනෙකුට ව්‍යාපාරිකයෙකුට වෘත්තිකයෙකුට උපාසකම්ම කෙනෙකුට ආරාධනා කරොත් මේ රටේ ඉතාම කෙටි කාලයක් තුල විශාල පන්සල් ගොඩනගලා තියෙනවා ජනතාවගේ මුදලින් අපට පුළුවන් මේ අවස්ථාවේ සියලු අයට ආරාධනා කරලා පන්සල්ට ගිහිල්ලා අපි ප්‍රෙස් එකක් තියලා අපි කියනවා ආයේ හමුදාව එවන්න එපා අපි මේ පුණ්‍ය භූමිය මේ අක්කර ප්‍රමාණය අපි තිබුණාට වඩා හොඳට සංවර්ධනය කරනවා ඔය තාප්පේ අපි සකස් කරනවා නතරලා තියෙන සියලු දේවල් අපි ගොඩනගනවා තිබ්බට වඩා හොඳට අපි සකස් කරනවා මෙතනින් අපි ආරම්භ කරනවා ලංකාවේ මේ දේශපාලන සංස්කෘතික ආගමික වෙනස කියන එක අපට කියන්න පුළුවන් අපට ඒක ආරම්භ කරන්න පුළුවන් තවදුරටත් හාමුදුරුන්නේ හාමුදා භංගා කරන්න අවශ්‍ය නැහැ මේ පන්සල ගොඩනගන්න අපට පුළුවන් මේ කරන්න මේ රටේ ජනතාව සූදානම් කියලා මම විශ්වාස කරනවා අපි පහුගිය කාලයක් තිස්සේ මේ රටේ විකල්ප දේශපාලන රටේ වෙනස සිස්ටම් චේන්ජ් කියන එක ගැන ගොඩක් අය කතා කරා කතා කරනවා මේක ගොඩක් අය බලාපොරොත්තු වෙනවා අපි කියනවා කිසිදු දේශපාලන කැමති නම් එන්න උදව් කරන්න හැබැයි මේක දේශපාලන පක්ෂකින් කරන එකක් නෙමෙයි හැබැයි රටේ හැබැයි වෙනසක් බලාපොරොත්තු වන නව දේශපාලන සංස්කෘතියක් මේ රට නැති වෙලා තියෙන දේශපාලනයේ හින්දා මේ ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි හැමදෙන්නේ මේ රටේ තියෙන්නේ මගේ විෂය ආර්ථික විද්‍යාව මේ රටේ තියෙන්නේ සංස්කෘතික සහ දේශපාලනික ප්‍රශ්නයක් නිසා ඇති වුණ ආර්ථික හානියක් එහෙම නැතු ආර්ථිකය නිසා මේ සමාජයේ විනාශ වුණා නෙමෙයි ආර්ථිකයේ වැටිතින සමාජය විනාශ වුණා නෙමෙයි ආර්ථිකයේ හදලා සමාජය හදන එක නෙමෙයි අපි කරන්න ඕනේ මේ සංස්කෘතික වෙනස ඇති කරලා ආර්ථිකයේ ගොඩනගන එක මුලින්ම අපි ආරම්භ කරන්න ඕනේ එතනින් හාමුදුරුවනේ මා විශ්වාස කරනවා මේ රට ගොඩනගන්න නම් මේ රටේ පුජ්‍යලයා වෙනස් කරලා සමාජ ආර්ථික සංස්කෘතික තත්ත්වය වෙනස් කරලා තමයි ආර්ථිකයේ ගොඩගන්න පුළුවන් ආර්ථිකයේ ගොඩ අරගෙන සංස්කෘතිය සමාජයේ ගොඩනගන්න උත්සාහ කරනවා නම් ඒක අසාර්ථක වෙනවා ඒක කරන්න බෑ ඒ නිසා මේක අවස්ථාවක් කරගන්න පුළුවන් අපේ හාමුදුරුවනේ මුළු රටටම අපට මිහින්තලේ පොදු භූමියේ ඉඳලා ප්‍රෙස් එකක් තියලා අපි තව විද්වත්තු එක්කෙන්න ව්‍යාපාරිකයෝ එක්කෙන්න අපි හොඳ ප්‍රෙස් එකක් තියලා අපි රටට කියනවා ජනාධිපතිතුමාට කියනවා ආයේ හමුදාව මිහින්තලේට එවන්න එපා ඔබතුමාගේ හමුදාව කැම්ප් එකේ තියාගන්න අපි පන්සල බලා ගන්න. අපි මෙතනින් දෙන ආදර්ශය මුළු රටටම දෙන්න. ඒ රටට නායකත්වය අපට හාමුදුරනේ පන්සලෙන් පටන් ගන්න පුළුවන් කියන එක තමයි මේක හොඳ golden opportunity එකක් මේ රටේ ජනතාවට තේරෙන්න රජයේ ප්‍රතිපත්තිය මොකද්ද? ආණ්ඩුව හැසිරෙන්නේ කොහොමද? එතකොට ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ජනතාවගේ හැකියාව
ධෛර්ය අදිෂ්ඨානය පෙන්වන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි හාමුදුරුවනේ මේක. අපට පුළුවන් මේ රටේ සියලු වෘත්තිකයින්ට ආරාධනා කරනවා. මම කලින් කිව්වා වගේ එක බාස් කෙනෙකුට දවසක් ඇවිල්ලා වැඩ කරන්න කියනවා, දවසක් හැමති අයට ඇවිල්ලා වැඩ කරන්න කියනවා. අපි හැම වෙලාවෙම පන්සලේ 500ක් විතර මේ 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 කණ්ඩායමක් අපි අමුදා විදි 200නේ. අපි 500ක් 1000ක් පන්සලේ අපි වෙනම මෙගා කිචන් එකක් හද කුස්සියක් හදනවා. ඒකට කියනවා ඒ පැත්තේ හැමෝටම කියනවා වීගෝනියක් ගෙනත් දෙන්න, පොල් ගෙඩි 100ක් ගෙනත් දෙන්න. අපි කෑම හදලා දෙනවා. කැමති අයට ඇවිල්ලා ගල් මේ 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 දෙන්න, මේක බඳින්න, මේක සුද්ධ කරන්න, ආරක්ෂාව දෙන්න. අපි ඒ මෙගා කිචන් එක පන්සලේ හදලා දැන් තියෙනවනේ හැමතුරුනේ. අපි ඒකට ආරාධනා කරන්න ඕනේ වී ගේන්න, කැමති අයට ඇවිල්ලා ස්වේච්ඡාවෙන් වැඩ කරන්න, පොල් ගේන්න, මේසම් බාස්ලට එන්න, නිදහස තියෙන හැම කෙනෙක්ම මෙතන ඇවිල්ලා කාලය කැප කරන්න. මේ තමයි අපේ ශිෂ්ටාචාරයේ අපේ ආගමික මේක ආරම්භය. අපට හමුදාව ඕනේ නැහැ. මිහින්තලේ ආරම්භ වුණේ මේ දිනු ඊතල බිම තියලා හමුදාව එපා. අපට පුළුවන් අපි කිසිම ආයුධයක් නැතුව අපට පුළුවන් මේ මේ ශිෂ්ටාචාරය නැවත සකස් කරන්න. ඒ නියම බෞද්ධ සංස්කෘතිය මේ රට තුල ගොඩනගන්න පුළුවන් කියන එක හාමුදුරනේ මම විශ්වාස කරනවා. මම හිතනවා ඉදිරියේදී හමුදාව දෙන්න එවන්න කලින් අපි කියන්න ඕනේ මේක හොඳම අවස්ථාවක්. දැන් නායක හාමුදුරුවෝ ඉල්ලුවා, නායක හාමුදුරුවන්ට වෙන කරන්න දෙයක් නැහැ, එච්චරයි කරන්න පුළුවන්. ඒකටත් ඇහුම්කන් දෙන්නේ තත්ත්වයක් යටතේ ජනතාවට පුළුවන් මේක පටන් ගන්න හාමුදුරුවනේ. ඒකට අවශ්‍ය නායකත්වයේ අපට දෙන්න පුළුවන්. මේ ඉන්න සිවිල් සංවිධානය ගැන මට සෑහකෘත අවබෝධයක් තියෙනවා. තව මේ වාගේ ගොඩාක් සංවිධාන තියෙනවා. අපට පුළුවන් එකතු වෙලා මේ දේ කරන්න කියන එක මම විශ්වාස කරන හැමදෙරුනේ. මම එතනින් එහා වෙනත් දේශපාලන සංස්කෘතික දේවල් කතා කරන්න යන්නේ. මගේ ප්‍රධාන අවධානය තිබුණේ මේක හමුදාව අපිට එපා කියන එක කියන්න. හමුදාව තියාගන්න. අපි වැඩේ කරන්නම් කියන කතාව කියන තමයි හැමදෙරුනේ මම මෙතෙන්ට ආවේ. බොහොම ස්තුතියි.